අද අපි මේ මාධ්‍ය සංසද පිහිටවීම කියලා සිද්ධ කරන කාර්යය පිළිබඳව ඔබතුමන්ලට යම්කිසි පැහැදිලි කිරීමක් කරලා ඒ වගේම මේ ජයගමු ශ්‍රී ලංකා කියලා අපි මේ කරන වැඩසටහන පිළිබඳවත් අපි ඔබට යම් දැනුවත් කිරීමක් සිද්ධ කරනවා මේ අවස්ථාවේදී ටිකක් මං වේගෙන් පැහැදිලි කරගෙන යන්න දෙමළ භාෂාවෙන් ඊට පස්සේ පරිවර්තනයක් සිද්ධ කරන්නම් සියලු දෙනාගේ වැඩි යහපත පිණිස මොකද සිංහල භාෂාවෙන් විතරක් කතා කරාම ඒකේ තියෙන වැරද්ද ඒකේ තියෙන අඩුපාඩුව මං හොඳින් දන්න කෙනෙක් මොකද අද අවුරුදු ගාණක් තිස්සේ දශක ගාණක් තිස්සේ තමන්ගේ ජාතික ගීයත් දෙමළ භාෂාවෙන් ගයන්න අයිතියක් නොතිබිච්ච ජනතාවක් තමයි අපේ රටේ ඉන්නේ. එහෙම තිබිලා 2015 ඉඳලා තමයි පුළුවන්කම ලැබුණේ දෙමළ මාධ්‍යයෙන් ජාතික ගීය ගායනා කරන්න තමන්ගේ මව්බසෙන් තමන්ගේ ජාතිය ගැන කතා කරන්න. නැත්තම් තමන්ගේ රට ගැන තමන්ගේ ජාතිය ගැන හැඟීමක් එන්නේ නැහැ. අපි නොදන්න භාෂාවකින් ඒ භාෂාව කතා මේ ජාතික ගීය කතා ගායනා කරාම ඒක එදා රනිල් වික්‍රමසිංහ අද ජනාධිපතිතුමා එදා අගමැතිවරයා විදියට පත්වෙච්ච වෙලාවේ ගත්ත තීන්දුවක්. එහෙම නොවුනනම් අදටත් අපේ මේ ටිකෙන් ටික ටිකෙන් හරි කිට්ටු වෙන අපේ ජාතීන් අතර එකමුතුව තවදුරටත් දුරස් වෙනවා. මේක ඒක ජාතීන් ලං කරන්න ගත්ත ඉතාමත්ම වැදගත් තීන්දුවක්. ඒ නිසා ඒක අපි තරයේ පිළිගන්නවා. අපි සිංහල දෙමළ මුස්ලිම් අපි හැමෝම එකට ජීවත් වෙන දිස්ත්‍රික්කයක් මේ ත්‍රිකුණාමලයි. අපි රට ගත්තහමත් එහෙම රටක්. ඒ රටේදී අපි හැමෝම ඒ අනිකාගේ අභිමානය පිළිබඳව අනිකාගේ හැඟීම් පිළිබඳව හැම නිතරම කල්පනා කරන්න ඕනේ. එකයි මම කිව්වේ දෙමළ භාෂාවෙන් ට්‍රාන්ස්ලේෂන් එක අපි කරමු සමස්ත ඉවරලා අවබෝධය ලබා ගැනීම සඳහා. එතකොට අද මේ අපි ත්‍රිකුණාමලයට ඇවිල්ලා ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කයේ ඊයේ දවසේදී විදේශගත වෙච්ච ශ්‍රමිකයෝ ගේ දරුවන්ට ශිෂ්‍යත්ව දුන්න විදේශගත වෙච්ච ශ්‍රමිකයොන්ට අලුත් ව්‍යාපාර කරන ස්වයං රැකියා කරන්න ආධාර ලබා දුන්න ව්‍යාපාර කරන අයට උදව් කරා අලුත් අයට උදව් කළා ඒ වගේම විගමනික පවුල් වල අයට උදව් කරා මේ සියල්ලට හේතුව තමයි අපේ රට වැටිච්ච වෙලාවේ රට කඩාගෙන වැටිච්ච වෙලාවේ අපේ රටට ඩොලර් ප්‍රශ්නයක් තමයි ආවේ ආර්ථික වශයෙන් ලොකු පරිහානියකට අපි පත් වුණා. ඒ වෙලාවේ අපේ රට ගොඩ ගන්න අපේ විදේශගත ශ්‍රමිකයෝ දැවැන්ත හයියක් ශක්තියක් අපිට ලබා දුන්නා. අපි අපේ අතාවුල්ලා ඇමතුමත් මේ වෙලාවේ බොහොමත්ම ආදරයෙන් මේ මාධ්‍ය සංසද වැඩමුළුවට මම ආදරයෙන් මේ අවස්ථාවට පිළිගන්නවා. හැබැයි ඉතින් අපේ ආර්යවතී ගලප්පති මෙතනියම නැවත වතාවක් මම මතක් කරන්න ඕනි. කට්ටිය කිව්වා ආර්යවතී ගලප්පති මෙතනිය ගියා 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 කියලා. එහෙම කොහෙවත් ආර්යවතී ගලප්පති මෙතනිය ගිහිලා නැහැ කියලා තමයි එතුමිනම් කිව්වේ. මම කොහෙවත් එහෙම ගිහිල්ලා නැහැ කියලා. එතුමෙගෙන්ම අහන්න ඕගොල්ලෝ අහන්න දෙයක් තියෙනවා නම් ආර්යවතී ගලප්පති මෙතනියගෙන්ම අහන්න පුළුවන්. මම ඒක ගැන කියන එක සුදුසු නැහැ. ඒක මොකද ආර්යවතී ගලප්පති මෙතනිය තමයි ඒක ගැන හරි දේ දන්නේ. එතකොට අපි විදේශගත ශ්‍රමිකයෝ මේ අවුරුද්දට 130,337ක් විදේශගත වෙලා තියෙනවා. අද වෙනකොට මේ මොහොත වෙනකොට ලියාපදිංචි වෙලා විදේශගත වෙලා තියෙන 130,337ක්. ඒකෙන් පිරිමි පාර්ශවය 74,577ක්. කාන්තාව විදේශගත වෙලා තියෙන්නේ 55,760යි. හැමදාම කිව්වේ කාන්තාව වැඩියෙන් රට යනවා වැඩියෙන් රට යනවා කියලා නෑ. අපේ මේ අවුරුද්දේ 130,337ක් රට යද්දී ඒකෙන් කාන්තාව 55,760යි පිරිමි අය 74,577ක් පිරිමි පාර්ශවයේ විදේශගත වෙලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි වැඩි වැටුප් ලැබෙන රැකියාවන් වලට තමයි මේ අවුරුද්දේ වැඩි වැඩියෙන් පිටත් වෙලා තියෙන්නේ. කොරියාව, ඊශ්‍රායලය වගේ රටවල්, ජපානය වගේ රටවල් වලට වැඩි වැඩි ප්‍රමාණ වලින් වෙන අවුරුදු වලට සාපේක්ෂව වැඩියෙන් විදේශගත වෙලා තියෙනවා කියන එකත් මම මේ වෙලාවේ මතක් කරනවා. කොහොම වුණත් අපි අර විගමනික ශ්‍රමික හරසර කියලා කරන්නේ ඔවුන්ට ඒ හරසර ප්‍රදානය කිරීමේ විතරක් නෙවෙයි මම ඕගොල්ලන්ට විශේෂයෙන් දැනුවත් කරන්න ඕනි. ඕගොල්ලන්ගේ පළාත්වල ඉන්න ඕනෑම විගමනික ශ්‍රමිකයෙකුට රට ගිහිල්ලා ආපු ඕනම කෙනෙකුට ස්වයං රැකියා කරලා Tamanගේ ජීවිතය ගොඩනගා ගන්න ආයිත් රට යන්නේ නැතුව හැමදාම මේ රටේ ඉඳගෙන වැඩ කරන්න ඕනි කරන ශක්තිය දෙන්න අපි ස්වයං රැකියා ආධාර ඕනෑම ප්‍රමාණයකට ලබා දෙන විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සූදානමෙන් ඉන්නවා. 50,000 පටන්ගෙන රුපියල් 110,000 දක්වා ඒ අයට අපි ප්‍රදානයන් කරනවා. ණය නෙමේ
ප්‍රධානයන් කරනවා කියන එකත් මම මතක් කරන්න ඕනි. ඒ වගේම විදේශගත ශ්‍රමිකයන්ට දැන් ලක්ෂ 25ක ඕනෑම වැඩ කටයුත්තකට අඩුපොලියට අපි ණයක් ලබා දෙනවා. ලක්ෂ 100ක ණයක් ගෙයක් හදාගන්න ලබා දෙනවා. අඩුපොලියට මේ විදේශගත ශ්‍රමිකයන්ට අපි හරසර පුදන විදිය. එයාලා මේ රටට කරපු සේවය වෙනුවෙන්. ඒ අය මේ රටට කරපු සේවය වෙනුවෙන් තමයි එයාලගේ පවුල්වල අයට පවා අපි වෛද්‍ය ආධාර සෞඛ්‍ය පහසුකම් මේ සියල්ලම ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා. දරුවන්ව රැක බලා ගන්න වැඩපිළිවෙල. ඒ වගේම තමයි අපි දැවැන්ත බලාපොරොත්තුවක් තියෙනවා මේ පිටරටවල් වලට යන අයගේ ව්‍යවසායකයෝ බවට පත් කරලා මේ රට නිෂ්පාදනාර්ථිකයක් හදන්න නම් ඒකට හොඳම ක්‍රමවේදය තමයි මේ පිටරට ගිහිලා දැනුමත් අරගෙන සල්ලිත් අරගෙන එන අය ව්‍යවසායකයෝ බවට පත් කරලා රට ව්‍යවසායක ආර්ථිකයක් හදන එක. ඒකට සුවිශේෂී වැඩපිළිවෙලක් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විදියට කටයුතු කරනවා. ඒ වගේම අපි ඊයේ දවසේ දවල් හම්බ වුණා. ඒ තමයි විගමනික ශ්‍රමිකයන්ගේ පවුල්වල අය අපි ගම්මට්ටමින් කමිටු හදලා තියෙනවා. විගමනික ශ්‍රමික සමಿತಿ. ඒ සමಿತಿ හදලා ඒ සමಿತಿ හරහා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් සමಿತಿ මට්ටමට හදලා දිස්ත්‍රික් ලේකම් කාර්යාල මට්ටමට හදලා තියෙනවා. ඊයේ දවසේදී තිරුකුණාමල දිස්ත්‍රික්කයේ විගමනික ශ්‍රමික සංගම්වල නියෝජිතයින් අපි හම්බ වුණා. ඔවුන්ට අපි බාර දුන්නා මේ දැනුවත් කිරීම රාශියක් අපිට සිද්ධ කරන්න තියෙනවා. අපි කොච්චර මාධ්‍යෙන් කිව්වත් අහුවෙන්න එපා කියලා, ටීවී එකේ කිව්වත්, සෝෂල් මීඩියා එකේ කිව්වත්, පත්තරේ දැම්මත් අහුවෙනවා ගොඩක් අය. හැම වෙලාවෙම හොරුන්ට අහුවෙනවා, හැම වෙලාවෙම වංචාකාරයන්ට අහුවෙනවා. ඒක නතර කරගන්න අර ගම්මට්ටමේ ඉන්න ශ්‍රමිකයන්ට අපි බාර දුන්නා ඒ ශ්‍රමික පවුල්වලට අනිත් අයව දැනුවත් කරන්න. ඒ වගේම පිටරටකදී කරදරයක් වුණොත් ඒ පිළිබඳව ගොඩක් වෙලාවට කරන්නේ මාධ්‍යයට කියන එක. ඔව්, මාධ්‍යයටත් කියන්න ඕනි. හැබැයි ඒකට විසඳුම හොයාගන්න, ඒක පිළිබඳව තොරතුරු විදේශ සේවා නියුක්ති කාර්යාංශයට පැමිණිලි කරන්න ක්‍රමවේදයක් අර ශ්‍රමික සංගම් හරහා අපි හැදුවා. ඒ විතරක් නෙවෙයි, ගම්වල ඒ ශ්‍රමික සංගම් හරහා ව්‍යවසායකත්වය හදන්න, ගම්වලට නිෂ්පාදන ආර්ථිකයට ඕනි කරන අර ස්වයං රැකියා හදන්න අර ගම්වල සමಿತಿ හරහා අපි ඒ අයව දැනුවත් කරන්න, ඔවුන්ගේ පසුවිපරම් කරන්නත් අපි ඊයේ දවසේදී ත්‍රිකුණාමලයෙන් වැඩ කටයුතු ආරම්භ කළා කියන එකත් මම මතක් කරන්න ඕනි. එතකොට ඒ ශ්‍රමික සංගම් මේ විදිහට හදලා ඒ ශ්‍රමික සංගම් වලින් තෝරගන්න, ලංකාවෙන් තෝරගන්න එක්කෙනෙකුට අපි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අධ්‍යක්ෂක මණ්ඩල තනතුරකුත් ලබා දෙන්න තීරණය කළා තියෙනවා. ඒ කියන්නේ මෙච්චර කල් හිටියේ නෑ ශ්‍රමිකයාගේ පැත්තේ කවුරුවත් අධ්‍යක්ෂක මණ්ඩලයේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ. මින් පස්සේ ශ්‍රමිකයා නියෝජනය කරන කෙනෙක් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අධ්‍යක්ෂක මණ්ඩලයේ ඉන්නවා. ඊට අමතරව ඊයේ දවසේදී අපි පිටරට යන අය වැරදි මාර්ගෙන් යන එක, ඒ වගේම මිනිස් වෙළඳාම කරන එක ගැන, ඒක ගැන දැනුවත් කරා පොලිසිය, රාජ්‍ය නිලධාරීන් සියලු දෙනා දැනුවත් කරලා අපේ නීති කොට්ටාශය තමයි ඒ දැනුවත් කිරීම කරන්නේ. කරලා විමර්ශනාංශයේ කොහොමද අත්අඩංගුවට ගැනීම කරන්නේ, ඒ වගේ ඒකකදී නීතිය කොයි විදියටද ක්‍රියාත්මක කරන්න ඕනි, මොකක්ද ඇත්තටම මිනිස් වෙළඳාම කියන්නේ, කොයි විදියටද මේ හොරකම සිද්ධ වෙන්නේ, මිනිස්සු වංචා කරන්නේ කොහොමද, මේ සියල්ල පිළිබඳව දැනුවත් කිරීම අපි ඊයේ දවසේදී සිද්ධ කරා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ කණ්ඩායම විසින්. ඒ විතරක් නෙවෙයි, ඊයේ දවසේදී අපි අලුත් කම්කරු නීතියක් ගේනවා. මේ රටේත් කම්කරු නීතිය තියෙන්නේ. සුද්දා අපේ වතු දමිළ ජනතාව ලංකාවට ගෙන ආපු වෙලාවේ, මලයාගේ තමිල් මේ වෙලා රටට එකන් ආපු වෙලාවේ ඒ අයව බලාගන්න හදපු කම්කරු නීතිය තමයි අපේ රටේ තියෙන්නේ. එතනින් පස්සේ පොඩ්ඩ දියුණුනා මිසක් රටට ගැළපෙන කම්කරු නීතියක් හැදුවේ නැහැ. අවුරුදු 200කට විතර පස්සේ තමයි දැන් අපි අපේ රටට කම්කරු නීතියක් අලුතෙන්ම හදන්නේ නව රැකී රක්ෂා පනත විදියට. අපි කම්කරු කියන වචනේත් පැත්තකට දාලා රැකී රක්ෂා පනත හදන්නේ. මොකද අපි හැමදාම කම්කරුවා කියලා පල්ලෙහාට දාන්නේ නැතුව ඔහු ශ්‍රමිකයේ වැඩෙක් කියන තැනට ගෙනල්ලා, ස්මාර්ට් වැඩෙක් කියන තැනට ගෙනල්ලා රැකී රක්ෂා පනත අපි හඳුන්වා දෙනවා. ඒක දැනට තියෙන්නේ ලීගල් ඩ්‍රාෆ්ට්මන් ගාව, නීතිපතිතුමා ගාවට යන සූදානමින් තියෙන්නේ, ළඟදීම පාර්ලිමේන්තුවට ගේන්න බලාපොරොත්තු වෙනවා. එතකොට ඒක ගේන්න කලින් අපි ගමට ඇවිල්ලා ත්‍රිකුණාමලයේ අයගේ අදහස්, ත්‍රිකුණාමලයේ වැඩ කරන ජනතාවගේ අදහස්, ත්‍රිකුණාමලයේ වෘත්තීය සමිතිවල අදහස්, ත්‍රිකුණාමලයේ හාම්පුතුන්ගේ අදහස් අපි අහන්න ඊයේ මහජන වේදිකාව පැවැත්තුවා. ඒ විතරක් නෙවෙයි, අපි අද දවසේ උදේ අපේ රටේ ඊයේ දවසේ හවස අපේ විගමනික ශ්‍රමිකයොන්ට උදේ කතා කරලා හවස් වරුවේ රටේ ඇතුලේ වැඩ කරන නමුත් අවිධිමත් කියලා කියන ක්ෂේත්‍රයේ පිරිසගේ ජීවිත ගොඩනගන්නේ කොහොමද කියලා අපි කල්පනා කළා. අපේ රටේ ඉතිහාසයේ අතවුල මැතිතුමනි කවදාවත් රජයේ සේවකයෝ ගැන කතා කළා, පෞද්ගලික අංශයේ සේවකයෝ ගැන කතා කළා. හැබැයි කවදාවත් අපේ මාධ්‍යවේදියාගේ EPF එක, ETF එක, පෙන්ෂන් එක ගැන කතා කළා නැහැනේ, වෘත්තීය ගරුත්වය ගැන කතා කළා නැහැ. කවදාවත් අපේ මාළු බෝට්ටුවේ යන අපේ දීවර කාර්මිකයාගේ පෙන්ෂන් එක ගැන කතා කළා නැහැ. දීවර රක්ෂණ අරවමිය කියලා තිබුණාට විධිමත් සමාජ ආරක්ෂණයක් නැහැ, ගරුත්වයක් නැහැ.
ත්‍රීරෝධරතර යදුරා වෙන්න පුළුවන්, බස් කොන්දොස්තර වෙන්න පුළුවන්, බස් ඩ්‍රයිවර් වෙන්න පුළුවන්, පාර අතුගාන කෙනා වෙන්න පුළුවන්. මේ කාටවත් ගරුත්වයක් නැහැ. ලෝකේ අනිත් රටවල්වල එහෙම එකක් නැහැ. හැම වෘත්තියම සමානයි. හැබැයි අපේ රටේ රාජ්‍ය සේවකයෝයි පෞද්ගලික අංශයේ අය විතරයි සේවය සේවක සමානතාවයක් තියන අය විදිහට කම්කරු දෙපාර්තමේන්තුවේ අයිතීන් තියෙන්නේ. එයාලට විතරයි අයිතීන් තියෙන්නේ. එයාලට විතරයි වෘත්තිය අයිතීන් තියෙන්නේ. එයාලට විතරයි EPF ETF තියෙන්නේ. එයාලට විතරයි පෙන්ෂන් තියෙන්නේ. ඒක වෙනස් කරා අපි. ඒ වෙනස් කරලා මෙච්චර කල් ගරුත්වයක් නොතිබිච්ච සියලුම ක්ෂේත්‍ර කම්කරු දෙපාර්තමේන්තුවේ යටතට ගන්න මම කටයුතු කළා. ඒ අනුව තමයි අලුත් රැකී රක්ෂා පනතේ අලුත් පනතක් අපි කොටසක් එකතු කළා. ගරුසරු කියලා Dignity of Labor, ශ්‍රමයේ ගරුත්වය හදන වැඩපිළිවෙල. එතනදී එක එක ක්ෂේත්‍ර මාධ්‍යවේදීන් මට ඉල්ලීම් කළා මේ ගැන කතා කරන්න කියලා, මේ ගැන වෙනසක් හදන්න කියලා, අපිට වෘත්තීය සමිතියක් හදාගන්න අයිතිය දෙන්න කියලා, අපිට අපේ අවම වැටුපක් ගැන කතා කරන්න අයිතිය දෙන්න කියලා. මොකද දැන් හරියට යවන නිවුස් එකටවත් සල්ලි ගෙවන්නේ නැහනේ. ඕගොල්ලන් ඕන ඕන විදිහට පාවිච්චි කරන, ඕගොල්ලත් ඕගොල්ලන්ගේ තියෙන උනන්දුවට කැක්කුමට වැඩේ කරනවා. හැබැයි අන්න එතෙන්දී අපි සියලු ක්ෂේත්‍ර අරගෙන එක එක විශේෂ ක්ෂේත්‍රවලට අදාළව දිස්ත්‍රික් මට්ටමින් හදාගත්තු කමිටු හරහා ජාතික මණ්ඩලයක් හදලා, ඔබේ ජනමාධ්‍යවේදීන් නම් ජනමාධ්‍යවේදීන්ගේ ජාතික මණ්ඩලය. ඒක අර වෘත්තීය සමිතියේ එක එක කණ්ඩායම් හදන එක නෙමෙයි, එක ජාතික මණ්ඩලයයි මාධ්‍යවේදීන්ට තියෙන්නේ. ත්‍රිරෝධරත හිමියන් මේ රියදුරන්ට එක එකයි, පෙරපාසල් ගුරුවරුන්ට එකයි, දහම් පාසල් ගුරුවරුන්ට එකයි, දීවරයොන්ට එකයි හදලා ඒ අයට අදාළව ඒ අයගේ ප්‍රමිතීන් ගැසට් කිරීම අපි සිද්ධ කරනවා. ඒ අය විසින් හදලා දෙන ප්‍රමිතීන්, ඔබ විසින් හදලා දෙන තත්ත්වයන් අපි ගැසට් කරනවා. ගැසට් කරලා ඔබට අපි බලය ලබා දෙනවා ප්‍රැක්ටිෂනර් ලයිසන් එකක් දෙන්න, බලපත්‍ර ක්‍රමයක් හඳුන්වා දෙන්න. හැම වෘත්තියක්ම කරන්න බලපත්‍රයක් ඕන. පිටරට එහෙමයි, වෘත්ති කරන්න බෑ එක එකයිට. අපේ රටේ වෘත්ති කරන්න බැරි දොස්තරලට බලපත්‍රයක් නැත්තම් බෑ, ඉංජිනේරුවන්ට බලපත්‍රයක් නැත්තම් බෑ, එතකොට නීතිඥයාට බලපත්‍රයක් නැත්තම් බෑ. හැබැයි අනිත් ඕන කෙනෙකුට ඕන වෘත්තියක් කරන්න පුළුවන්. අකවුන්ටන්ට් බෑ, ඔන්නෝම කීපයයි බැරි. එහෙම නෙවෙයි, වයරින් කරන්නත් බැරි වෙන්න ඕනේ බලපත්‍රයක් නැත්තම්. නැත්තම් කවුද වගේ කියන්නේ? ත්‍රිරෝධරත එලවන්න ඩ්‍රයිවිං ලයිසන් එක තිබුණාට බෑ. එයාට තියෙන්න ඕන ත්‍රිරෝධරත රියදුරෙක් විදියට බලපත්‍රයක්. මාධ්‍යවේදියෙක් විදියට කැමරාවක් ගත්ත තරමට ලියන්න පුළුවන් වෙච්ච තරමට එයා මාධ්‍යවේදියෙක් වෙන්න බෑ. එයාට මාධ්‍යවේදියෙක් වෙන්න බලපත්‍රයක් තියෙන්න ඕනේ. අන්නේ බලපත්‍ර ක්‍රමය අපි හඳුන්වා දෙනවා ගරුත්වය හදන්න. හැබැයි ඒක අපි නෙවෙයි දෙන්නේ, ඔබේ වෘත්තීය මණ්ඩලය විසින් තමයි ලබා දෙන්නේ. ඒකට ගරුසරු කියලා වෙබ් අඩවියක් අපි හදලා තියෙනවා, මම පෙන්නන්නම් මෙතන. මේ වෙබ් අඩවියේ ඕගොල්ලන්ට ලියාපදිංචි වෙන්න පුළුවන්. එතකොට මේක ලියාපදිංචි වුණාම ලංකාවේ ඉන්න ඒ සියලුම ක්ෂේත්‍රවල අය අපිට තොරතුරු එකතු වෙනවා විතරක් නෙවෙයි, වෙනත් ඕනම කෙනෙකුට ත්‍රිකුණාමලයේ මාධ්‍යවේදියා හොයාගන්න ඕන වුණොත් මේ වෙබ්සයිට් එකට ගිහිල්ලා හොයාගන්න පුළුවන්කම ලැබෙනවා. ත්‍රිකුණාමලයේ ත්‍රිරෝධරත රියදුරේ හොයාගන්න ඕන වුණොත් මේ වෙබ්සයිට් එකට ගිහිල්ලා හොයාගන්න පුළුවන්කම ලැබෙනවා. දැනට විශේෂ ක්ෂේත්‍ර 20ක් ඇතුල් කරලා තියෙනවා. මේකට තම තමන්ගේ තොරතුරු දාගත්තාම තම තමන්ට අනන්‍ය වූ QR කෝඩ් එකක් මේක හරහා ජෙනරේට් වෙනවා. තමන්ට එනවා එතකොට QR කෝඩ් එකක්. අර පළවෙනි ලයිසන් එක අපි ලබා දෙනවා. කාට හරි කියන්න ඕන වුණොත් කවුද කියලා මෙන්න බලාගන්න. ආණ්ඩුවේ QR එකක් ඕගොල්ලන්ට අයිතියක් තියෙනවා. මෙන්න මගේ QR එක. ඒ QR එක බලුවාම එයා ඒ තමන්ගේ QR එකෙන් තමන්ගේ සම්පූර්ණ විස්තර ටික තියෙනවා. ඒ කාදියලක් අර ගරුත්වය හදන හැටි බලපත්‍ර ක්‍රමේ. දැනට අපි PUSL එකත් එක්ක කතා කළා. PUSL එක දැන් විදුලි කාර්මිකයන්ට බලපත්‍ර දෙන්න පටන් ගත්තා. ඔවුන්ට අදාළ ක්ෂේත්‍රවලට දැන් අපි බලපත්‍ර දෙනවා. ඊට අමතරව ඉදිකිරීම් ක්ෂේත්‍රය හරහා සීඩා එක හරහා අපි දැන් බලපත්‍ර ලබා දෙනවා. ඒ කියන්නේ මේසන් වැඩ කරන කෙනාට බලපත්‍රයක් තියෙනවා. මම මේසන් කෙනෙක්, මම ඉලෙක්ට්‍රිෂියන් කෙනෙක්, මම ප්ලම්බර් කෙනෙක්. ඒ විදිහට අපි හදුවා. ලෝකයේ අනිත් රටවල අපි කතා කරන්නේ අර රටේ නම් වාහනෙන් එන්නේ, තනකොළ කපන්නත් එන්නේ වාහනේ. එයා ඇවිල්ලා මේ ටක් ගාලා අඳු මිටි ටික අරගත්තා, වැඩ ටික කරා. ඒගොල්ල එකම බාර් එකේ අපි බොන්නේ, එක දරුවෝ යන්නේ අපේ එක ඉස්කෝලවලට. හැබැයි මේ තත්ත්වය අපේ රටේ තියෙනවද? නැහැ. ඒක වෙනස් කරන්න කවුරුවත් කල්පනා කරේ නැහැ. ඒ වලට විරුද්ධව පාරවල් වල ගිහිල්ලා උද්ඝෝෂණය කරනවා මිසක්, එහෙම නැත්නම් ඒ කම්කරුවව පාවිච්චි කරලා මැයි දිනේට අරන් ගිහිල්ලා ඔවුන්ගේ ඡන්ද ටික ගන්න කෑ ගහනවා මිසක් මේක වෙනස් කරන්න කවුරුවත් කතා කරේ නැහැ. අන්න ඒක තමයි අපි අර සිස්ටම් චේන්ජ් එකක් ඉල්ලපු ජනතාව වෙනුවෙන් රටේ සිස්ටම් එක වෙනස් කරන්න රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා මේ වෙනස අපි ඉෂ්ට කරලා දෙන ගමනේ එක් පියවරක් විදියට තමයි මේ සියලුම වැඩ කරන ජනතාවට ගරුත්වය ලබා දෙන වැඩසටහන ක්‍රියාත්මක කරන්න. එතනදී සාරවත් භාවය කොහොමද දෙන්නේ? සාරවත් භාවය කියන්නේ අර EPF ETF පෙන්ෂන් වලට හිමිකමක් නොතිබිච්ච සියලුම දෙනාට, ඔවුන් රටේ වැඩ කරන සියලු ජනතාවට පෙන්ෂන් එකක් හම්බ වෙන ක්‍රමවේදේ මං හඳුන්වා දෙන්න කටයුතු කළා. ඒ අනුව ජනාධිපතිතුමා මට පළවෙනියෙන් අවසරය ලබා දුන්නා. කැබිනට් මණ්ඩලයට ගිහිල්ලා මම ඉල්ලුවා මෙහෙම ක්‍රමයක් හදන්න ඕනේ කියලා. පළවෙනියෙන් මැතිතුමා මට අවසරය දුන්නා ක්‍රමයක් හදන්න කියලා.
මම මාස දෙකක් විතර ගත කරලා නිලධාරීන් කැඳවලා ගොවි රක්ෂණය, කෘෂි රක්ෂණය, ධීවර රක්ෂණ සියලුම අයගෙන ආවා. ගෙනල්ලා කතා කරලා කතා කරලා රටට ගැලපෙන එක ක්‍රමයක් පිළිබඳව අපි යෝජනාව සකස් කරා. අපි වියට්නාමයේ තත්ත්වය බැලුවා, අපි ඉන්දුනීසියාවේ තත්ත්වය බැලුවා, ඕස්ට්‍රේලියාව කොහොමද කරන්න කියලා බැලුවා, ඉන්දියාව කොයි විදිහට සමාජ ආරක්ෂණය දෙන්න කියලා බැලුවා. ඒ අනුව අපි යෝජනා කරලා තියෙනවා දැන් අපේ රටේ වැඩ කරන සියලු ජනතාවට, මාධ්‍යවේදීන් ඇතුළු සියලු දෙනාටම EPF ETF වගේ අවුරුදු 55 සම්පූර්ණ වුණායින් පස්සේ විශ්‍රාම වැටුපක් ලැබෙන. ඒ කියන්නේ සමාජ ආරක්ෂණ ක්‍රමවේදේ යෝජනා කරලා මේ සඳුද කැබිනට් එකට අනුමැතිය සඳහා කැබිනට් මණ්ඩලයේ න්‍යාය පුස්තකයට ඇතුළත් කරලා තියෙනවා කියන එක මම මතක් කරනවා. ඒක ලොකු ජයග්‍රහණයක් අපේ ජනතාව ලබාගත්තු. ඒකත් එක්ක එතකොට ඒ සකස් වෙන වැඩෙත් එක්ක අපේ සියලු වෘත්තිකයින්ට රටේ වැඩ කරන හැම පුද්ගලයෙකුටම අයිතියක් හම්බ වෙනවා අර සමාජ ආරක්ෂණ ක්‍රමවේදයට බද්ධ වෙන්න. එතනදී දැනට EPF අරමුදල, ETF අරමුදල ට්‍රිලියන ගණන් වල අරමුදලක්. එතකොට මේ අනිත් වැඩ කරන ජනතාව කිසිදු සම්බන්ධ නැහැ. මේ සියලු දෙනා එකට එකතු කරපු සාමූහික එක ක්‍රමයක් සකස් වේවි. සියලු දෙනාටම සෙත සැලසෙන, එතනදී වෛද්‍ය රක්ෂණ හම්බ වෙනවා, අනතුරු රක්ෂණ හම්බ වෙනවා, රස්සාව කරගෙන ඉන්නකොට රස්සාව අහිමි වුණොත් unemployment insurance එකක් හම්බ වෙනවා, රස්සාව කරගන්න බැරි කාලයට පඩි ගෙවන්න විදිය, මාතෘ අයට මාතෘ දීමනා ලබා දෙන්නේ නැහැ ගොඩක් පෞද්ගලිකංශයේ තැන්වල. කට්ටිය කාන්තාව වැඩට ගන්නත් කැමති නැහැ. මේ අපි හිතමු පෞද්ගලිකංශයේ වැඩ කරා කියලා, මේ මාධ්‍යවේදියෙක් විදියට වැඩ කරා කියලා කාන්තාව. එයාට ප්‍රෙග්නන්සි එකදී මොකද්ද හම්බෙන දීමනාව? එයාට හම්බෙනවද නිවාඩු? එයාට හම්බෙනවද දීමනාවක්? නැහැ. මෙන්න මේ අරමුදල හරහා මාතෘ දීමනා පවා ලබා දෙන්න කටයුතු සූදානම් කරලා තියෙනවා. මේක තමයි අලුත් වෙනසක් වෙන්නේ. ඒක පිළි සම්බන්ධයෙන් දැනුවත් කරන වැඩසටහන තමයි ඊ හවස තිබුණේ, ගරුසරු වැඩසටහන. එතෙන්දී ඒ අයව අපි අර ගරුත්වය හදන නම් ඔවුන්ගේ තත්ත්වයන් හදන්න ඕනි. ඔවුන්ට ලංකාවේ ඕනම කෙනෙකුට දැන් අපි වැඩ පුළුවන් නම් සහතික නැත්තම් සහතික දෙන්න, RPL ක්‍රමයට සහතික දෙන්න විදේශ සේවා නියුක්ති කාර්යාංශයට කැබිනට් අනුමැතියක් හම්බ වුණා. ලංකාවේ ඕනම වැඩ කරන පුද්ගලයෙකුට එයාට රස්සාවක් කරනවා. හැබැයි එයාට සහතික නැහැ. හැබැයි යාට රට යන්න හරි ලංකාවේ තමන්ගේ සේවය ඉදට යන්න හරි සහතිකයක් ඕනේ. බලපත්‍ර ක්‍රමයකට යන ගරුත්වයෙන් අන්නේ සහතිකේ ලබා දෙන්නත් විදේශ සේවා නියුක්ති කාර්යාංශයට කැබිනට් අනුමැතිය ලැබුණා. ඒ RPL ක්‍රමයට සහතික පත්‍ර ලබා දෙන්නත් ඒ වැඩසටහන තමයි ඊයේ තිබුණේ. අද උදේ දවසේදී තරුණ තරුණියෝ අපි ගෙනැල්ලා එයාලට උත්ප්‍රේරණ වැඩසටහනක්, එයාලා අභිප්‍රේරණ වැඩසටහනක් අපි ක්‍රියාත්මක කරලා එයාලා නවීන ලෝකෙට ගැලපෙන විදියට හිතන්න මතන්න පුරුදු කරලා, විශේෂයෙන්ම අපේ අධ්‍යාපන ක්‍රමය ඉතාමත්ම පැරණි අධ්‍යාපන ක්‍රමයක් තියෙන්නේ. ලෝකෙට ගැලපෙන අධ්‍යාපනයක් නෙවෙයි අපේ තියෙන්නේ. ඒකෙන් බිහි වෙන්නේ අපේ රටට ගැලපෙන්නේ නැති, ලෝකෙට ගැලපෙන්නේ නැති ශ්‍රමිකයෝ තමයි අපේ අධ්‍යාපන ක්‍රමය හරහා නිෂ්පාදනය වෙන්නේ. එතකොට ඒක වෙනස් කරන්න අපිට අද බෑ. 1980 විතර රනිල් වික්‍රමසිංහ මහත්තයා උත්සාහ කරනකොට අධ්‍යාපන දවල පත්‍රිකාව ගෙනාවා කියලා JVP කාර්යෝ පාරට බැහැලා මේක අකුලලා දැම්මා. අධ්‍යාපනය වෙනස් කරන්න හදපු වෙලාවේ 80 අවුරුදු කීයකට ඉස්සෙල්ලාද? අවුරුදු 40 ගානකට ඉස්සෙල්ලා අධ්‍යාපන ක්‍රමය වෙනස් කරන්න හැදුවේ. එදා කරන්න දුන්නේ නැහැ. දැන් අපිට අධ්‍යාපන ක්‍රමය වෙනස් කරගෙන යනවා. හැබැයි ක්ෂණිකව ඒකේ ප්‍රතිඵල ගන්න බෑ. දැන් ඉන්න තරුණයෝ ටික වෙනස් කරගන්න ඕනි. අන්න ඒ නිසා තමයි ඒ තරුණයෝ ටිකට දැන් දැනුම දීලා ගම්බල ස්මාර්ට් ක්ලබ් හදලා, ස්මාර්ට් යූත් ක්ලබ් හැම ගමකම නිර්මාණය කරලා ඒ අයට දිගින් දිගටම මේ දැනුවත් කිරීම ලබා දෙන ගමන් ඒ සියලු දෙනාටම වෘත්ති අධ්‍යාපනය ලබා දෙන්න ජනාධිපති අරමුදල හරහා අපි මුදල් වෙන් කරලා තියෙනවා. එයාලට ජනාධිපති අරමුදලේ වෙබ් අඩවියට ගිහිල්ලා ඉදිරියේදී එයාලගේ වෘත්තිය පුහුණුවට අදාළ මුදල් වෙන් කරගන්න ක්‍රමවේදේ අපි සකස් කරලා ඉවරයි. එතකොට ඒ අය ටක් ගාලා හදන්න, දැන් ගොඩ කොනක ඉඳලා හදන්න බෑනේ. දැන් හරි ඒ අයට අවස්ථාවක් දෙන නූතන වැඩ ලෝකයට ගැලපෙන විදියට සකස් කරලා දෙන්න. එතෙන්දී මට මතක් වුණේ මම ඊයේ දවසේදීත් ඒක කිව්වා, ලංකාවට මොනාෂ් විශ්වවිද්‍යාලය එන්න ආපු වෙලාවේ ඒක හරවල යව්වේ ජනතා විමුක්ති පෙරමුණ. අද ඒක ගියා මැලේසියාවට. මැලේසියාව ඩොලර් බිලියන 200 ගානක ආදායමක් මොනාෂ් විශ්වවිද්‍යාලය නිසා විතරක් ලබා ගන්නවා. අපි ඩොලර් බිලියන ගානක් පිටරට අධ්‍යාපනයට අපේ රටේ සල්ලි යවනවා. අපේ රටේ හැදෙන්න තිබිච්ච ආර්ථික අධ්‍යාපන සෙන්ටර් එක, හබ් එක, එඩියුකේෂනල් හබ් එක අපි එලවල දැම්මා. මම හිතන්නේ චන්ද්‍රිකා නෝනාගේ කාලේ තමයි එන්න ආවේ මට මතක විදියට. ඒ වෙලාවේ හරවල යව්වේ ජනතා විමුක්ති පෙරමුණ පෞද්ගලික අධ්‍යාපනය කරන්න දෙන්න බෑ කියලා. ඒ වෙච්ච හානිය අපි කොච්චර බිලියන ගාණක් රටෙන් එළියට යනවද? අද අපේ විදේශගත ශ්‍රමිකයෝ මේ අවුරුද්දටම ඉවලා තියෙන ඩොලර් බිලියන 10.11යි ඉවලා තියෙන්නේ.
මේ අවුරුදු දෙකටම. හැබැයි ඩොලර් බිලියන 200 ගාණක් ඒගොල්ලන්ගේ වාර්ෂිකව ආදායම මේ විශ්වවිද්‍යාල පද්ධතිය නිසාම ඇමරික මේ මැලේසියාවේ අපි රටට නැති වෙච්ච දේවල්. මේ සිංගප් මේ අනිත් උදාහරණය තමයි අපේ ත්‍රිකුණාමලයටම අදාළ උදාහරණේ. මම හැමතැනදීම අදත් ඊයේ කිව්වා ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ටික සුද්ධෝ දීලා යන වෙලාවේ, ඒ වෙලාවේ බ්‍රිතාන්‍ය සමාගමක් එකඟ වුණා මේක තෙල් ගබඩා කරලා මෙතන ව්‍යාපාර කටයුතු පටන් ගන්න. හැබැයි තෙල් ඒකාධිකාරයේ මේක අපේ සම්පත් කියලා ඒක දෙන්නේ නැතුව තියාගෙන ඉඳලා අවසානයේදී තෙල් වෙළඳාම පිළිබඳ ඒකාධිකාරය සම්පූර්ණයෙන්ම අද සිංගප්පූරුවත් පත් කරගත්තා. ලෝකේ ප්‍රධාන තෙල් පිළිබඳ තීන්දුව తీරන ගන්නේ අද සිංගප්පූරුවේ. සිංගප්පූරුවේ එතකොට වරායක්වත් තිබුණේ නැහැ. අපි වරායවල් තිබිලා, අපේ ටැංකි ටික තිබිලා, සියල්ල තිබිලා අපිට කරන්න තිබිච්ච දේ නැති කරගෙන සිංගප්පූරුව දියුණු වෙන දිහා අපි මෙහෙ ඉඳගෙන දත් විලිස්සගෙන බලාගෙන ඉන්නවා එක එකට බැන බැන. අපේ රටේ කරන්න තිබිච්ච සිංගප්පූරුවක් කරන්න තිබිච්ච එක නෙවෙයි, ලෝකේ දියුණු රටක් බවට පත් කරන්න තිබිච්ච අවස්ථාව අපි අහිමි කරගත්තා. අපේ තෙල් ටැංකි ටික ඒ වෙලාවේ ආයෝජනය කරන්න ලබා නොදීම නිසා අන්තිමට මලකඩ කකා දිර දිර යනවා. අපේ ජාතික සම්පත්නේ එහෙම කියලා. ඒ වගේ තමයි මේ රටේ ආර්ථිකයේ ඝාතනය කරලා තියෙන්නේ මේ කණ්ඩායම. විශ්වවිද්‍යාල ටික ආව නම් අපේ රටට යන තැන, මේ තෙල් ටැංකි ටික හැදුනා නම් අද අපේ රටට යන්න තියෙන තැන, ඒ ආර්ථිකයේ ඝාතනය කරපු අය තමයි දැන් අර ආර්ථික ඝාතකයෝ කියලා ඉලොන් මාස්ලා වගේ අයට කියන්නේ. ඒක තමයි තියෙන හොඳම විහිළුව. කොහොම වුණත් ඒ තරුණ දරුවෝ ශක්තිමත් කිරීමේ වැඩසටහන, ඊට පස්සේ හවස් වරුවේදී අපි අද අපේ දරුවන්ට, අපේ රටේ වැඩ කරන ජනතාවගේ දරුවන්ට, ශ්‍රමිකයොන්ට ගේ දරුවන්ට අපි පාසල් උපකරණ ලබා දීම සිද්ධ කරනවා. අර පාසල් දරුවව ශක්තිමත් දරුවෙක් කරන්න, අපේ අමාරුකම් වලින් පෙළෙන පවුල් වලට උදව් කරන්න අධ්‍යාපනයේ වෙනුවෙන් අපිට කරන්න පුළුවන් උදව්වක් විදියට ශ්‍රම වාසනා අරමුදල හරහා. මේක තමයි මේ වැඩපිළිවෙලත් එක්ක අපේ ක්‍රියාත්මක වෙන වැඩසටහන. අද මේ වැඩසටහන අපි ක්‍රියාත්මක කරන්න හේතුව තමයි මමත් මාධ්‍යවේදියෙක් විදියට මම දන්නවා අපි කන හැට ලිපාදණී වගේ නේද, මාධ්‍යවේදීන් කොයි විදියටද වැඩ කටයුතු කරන්නේ, කොයි විදියටද ජීවත් වෙන්නේ ප්‍රශ්නේ දන්නවා. එතකොට ඕගොල්ලන්ට තියෙන මාධ්‍යයේ තියෙන අභියෝගත් මන් දන්නවා. විශේෂයෙන්ම මේ විජේ සේවා නියුක්ති විෂය ගත්තාම ඕගොල්ලන්ට තොරතුරු වෙනවා, කවුරු හරි කියනවා ඕගොල්ලෝ වාර්තා කරනවා. තමහල්ලාට අර ඉනිකට ගෙල්ලුව අරවමියෝ කියලා කිව්වට ඒව බොරු කතා. පස්සේ තමයි එලි වෙන්නේ මේව බොරු කියලා. සමහර අය වන්දි ලබා ගැනීමේ උමනාවට තමන්ගේ බිරිඳ දූෂණය කරා කියලා, පිටරට හාම්පුතා බිරිඳ දූෂණය කරා කියලා ටීවී එකේ දැම්මා. හොයාගෙන ගියාම බිරිඳ දූෂණය කරලා නැහැ, පැමිණිල්ල දාලා තියෙන බොරුවට, ටීවී එකට කියලා තියෙන බොරුවට. මොකටද වන්දි ගන්න ඕන කමට? ඒ වගේ අවස්ථාවලදී ඕගොල්ලෝ බේර ගන්න, ඕගොල්ලන්ට උදව් කරන්න අපි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මේ හදන මාධ්‍ය සංසදයේත් එක්ක, ත්‍රිකුණාමලයේ කාර්යාලයත් එක්ක ඕගොල්ලන්ට සම්බන්ධ වෙලා හරි තොරතුරු දැනගන්න ඕගොල්ලන්ට අපි අවකාශය හදනවා. ඒ විතරක් නෙවෙයි, ත්‍රිකුණාමලයේ කාර්යාලයේ කොටසක් වෙන් කළ දෙනවා ඕගොල්ලන්ට ෆැක්ස්ද, ටෙලිෆෝන්ද, ඉන්ටර්නෙට්ද, ඊමේල්ද, ඕන වැඩ කටයුත්තකට කාර්යාල පහසුකම් පවා අපි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ කොටසක් අපි වෙන් කළ දෙනවා ඕගොල්ලන්ට වැඩ කටයුතු කරගෙන යන්න. නැත්තම් යන්න එපා කපිලගේ ගෙදරට, නැත්තම් අතාවුල්ලගේ ගෙදරට, ඇමතුමාගේ නැද්ද, ඈ නැත්තම් ආරියවතී මැතිතුමිය ගෙදරට, එහෙම යන්න ඕනේ නැහැ නැද්ද? අන්න වැඩේ හදලා දෙන ඕගොල්ලන්ට, Tamanට පුළුවන් විදියට ස්වාධීනව වැඩ කරගෙන යන්න ඉඩ කඩ හදලා දෙන වැඩපිළිවෙල අපි ඕගොල්ලන්ට නිර්මාණය කළා දෙනවා. ඒ විතරක් නෙවෙයි, වැඩි වෙලා නැති නිසා මම අවසාන වශයෙන් උත් කියන්න තියෙන කාරණාව කියලා යන්නම්. ඒ තමයි ඕගොල්ලන්ට සුබදායිම පණිවිඩේ. මේ රටේ පිටරට ගියපු ශ්‍රමික සංඛ්‍යාව ගත්තොත් මිලියන ගාණක්. දුරාවාරේ වාර්තා වෙනවා එකක් දෙකක් කරදර වෙච්චා, ප්‍රශ්න වෙච්චා. ඒව තමයි අපි ඔබට කියන්නේ වාර්තා කරන්න, ඒ වලට අපිව දැනුවත් කරන්න ඉඩ දෙන්න කියලා. සමාජයේ මුරබල්ලෙක් වෙලා වැඩක් නැහැ දැන් මාධ්‍යවේදියා. මාධ්‍යවේදියා ඉන්න ඕනි දැන් සමාජයේ පෙරගමන් කරුවෙක් විදියට. මුරබල්ලෙක් වෙලා විදියට බුරබුරල වැඩක් නැහැ. අපි පෙරගමන් කරුවෙක් විදියට සමාජයට පාර කියන්න ඕනි. සමාජය යන්න ඕනි කොතනටද කියලා. රට දිනවන ගමනට ඕගොල්ලන්ගේ සහයෝගය ඕනි. එතෙන්දී අපි ඕගොල්ලන්ගෙන් ඉල්ලනවා ධනාත්මක දේවල් අපිත් එක්ක ෂෙයා කරගන්න. ඒ මොකද්ද? මේ රටේ දැනට පිටරට ගියපු අයගේ පවුල් වලින් ලක්ෂ ගාණක් සාර්ථකයි. එකක් දෙකක් තමයි කඩාගෙන වැටලා තියෙන්නේ. හැබැයි බහුතරයක් ව්‍යාපාරිකයෝ වෙලා සාර්ථකත්වයේ කතා ගොඩක් තියෙනවා. හැබැයි ඒවා එකක්වත් අපේ මාධ්‍ය ඉඩ හම්බෙන්නේ නැහැ. ඇයි? රේටින් නැහැ. ඒවා දැම්මයි කියලා කවුරුවත් බලන්නේ. නෙගටිව් දේවල් දැම්මොත් විතරයි මාධ්‍ය බලන්නේ. පොසිටිව් දේවල් දැම්මොත් බලන්නේ නැහැ. ඇයි අපි පුරුදු වෙලා තියෙන්නේම නෙගටිව් දේවල් අහන්න, නෙගටිව් දේවල් දකින්න, දෙයියෝ සාක්කි බලන්න නේද? ඇස්වේමි දුටුවේමි කෑල්ල බලන්න. අපි ලංකාදීපේ මතක් වෙන්නේ නේද කෑලි? එහෙම අපි පුරුදු වෙලා තියෙන්නේ.
කැත කුණු වැරදි ඒව දකින්න විතරයි. හොඳ ලස්සන දේවල් දකින්න අපි ආස නැහැ. අපේ මාධ්‍ය එකට ඉඩක් දෙන්නේ නැහැ. ඒ නිසාම අපි තීන්දුව කළා මාධ්‍ය ඇතුලේ ටීවී චැනල් වල රේඩියෝ වල පත්තර වල අපි කාලය ගුවන් කාලය පත්තරේ ඉඩ රේඩියෝ එකේ වෙලාව අපි වෙන් කරගන්නවා. විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙන් කළා ඉවරයි. වෙන් කළා තියාගෙන ඉන්නවා ඔබ ලව්වා මේ දිස්ත්‍රික්කයේ තියෙන සාර්ථකත්වයේ කතා අපිට වාර්තා කරලා එවන්න ඕනේ. ඔබ සාර්ථකත්වයේ කතා වාර්තා කරලා එවුවහම ඒ වාර්තා කරලා එවන සාර්ථකත්වයේ කතා අපි ටෙලිවිෂන් එකේ රේඩියෝ එකේ පත්තරේ දානවා. ඔබට ඒව වාර්තා කරලා එවන්න ඕනතරම් ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ තියෙන වතුරුතුරු ඒ වගේ රට ගියපු සාර්ථක වෙච්ච ඕනතරම් තියෙනවා. ලයිස්තු ටික දෙනවා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන්. මෙන්න රට ගියපු පවුල් ටික. ඕගොල්ලෝ යනවා එක් තැන් වලට වාර්තා කරනවා. වාර්තා කරලා එවුවහම එක නිවුස් එකකට දැන් channel වලින් ගෙවන්නෙත් නෑනේ. එක නිවුස් එකකට රුපියල් 10000 ගානේ TV නිවුස් එකකට අපි ගෙවනවා. එක TV නිවුස් එකකට රේඩියෝ නිවුස් එකට ඊට වඩා අඩුයි. පත්තරේට ඒ විදියට තියෙනවා. ඕගොල්ලන්ට ඔන්න අමතර ආදායම් මාර්ගිකුත් අපි හදලා දෙනවා මේක හරහා. මේ වාර්තා කිරීම හරහා හැමෝටම මාසෙකට හොඳ පඩියක් හොයාගන්න පුළුවන් වැඩකුත් මේකත් එක්ක අපි හදලා දෙනවා. මොකද අපිට මාධ්‍යවේදී ඉන්න බලා ගන්න වැඩපිළිවෙලක් මේක හරහා ක්‍රියාත්මක වෙනවා. වගේම අර ගම්වල ඉන්න සාර්ථකත්වයේ කතා ටික අපි ලෝකෙට කියනවා, රටට කියනවා. ධනාත්මකව රට ගොඩනගන්න පොසිටිව් ශ්‍රී ලංකා එකක්, පොසිටිව් මයින්ඩ් සෙට් එකක් අපි හදා ගන්න ඕනේ. ධනාත්මකව හිතන්න පටන් ගන්න ඕනේ. ධනාත්මකව මේ අය ශක්තිමත් වෙච්ච හැටි අපි ලෝකෙට කියන්න ඕනේ, රටට කියන්න ඕනේ. ධනාත්මකව මිනිස්සු දියුණු වෙන හැටි අන්නේ පොසිටිව් ශ්‍රී ලංකා, පොසිටිව් ලංකාවක් වෙනුවේ ගොඩනගන්න ඕගොල්ලන්ගේ සහයෝගය, ජයගමු ශ්‍රී ලංකා, ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා ගෙනියන්න ඕගොල්ලන්ගේ සහයෝගය අපි අන්නේ විදියට බලාපොරොත්තු වෙනවා. හැබැයි ඕගොල්ලන්ටත් යම් කිසි හයියක් එකතු වෙන විදියට. එහෙනම් මේ දක්වපු සහයෝගයට පැමිණීමට අපි සියලු දෙනාටම බොහොමත්ම ස්තුතිවන්ත වෙන ගමන් අපි හතර දෙනාම අවසර ඉල්ලනවා මේ ගමන්ම ඊළඟ උත්සවයට යන දෙකට එතනට යන්න ඕන නිසා. බොහොම ස්තුතියි. You're watching the Life Traveler Channel.